මාධ්‍යවලින් කරන බොරු මාෆියාව ඒ කියන්නේ මාධ්‍යත් යම් සුළුතර පාතාලයක් ඉන්නවා ඒ පාතාලේ විසින් බොරු ප්ලාන් කරලා බොරු අංකුර උපද්දවලා ඊට පස්සේ ඒක පත්‍රවල හෙඩ්ලයින් වලට අරගෙන ශීර්ෂ පාට වලට අරගෙන ඊට පස්සේ ශීර්ෂ පාට හැමදාම උදෑසන යම් යම් පෞද්ගලික නාලිකාවල පත්‍ර මලිලා විසින් කියනවා ඉතින් ඒක හරි බහානක තත්ත්වයක් ඒ කියන්නේ ඒක ඊට පස්සේ සමාජගත වෙලා ඊට පස්සේ ඒක ගොබල්ස් කියන න්‍යාය වගේ සත්‍යයක් බවට පත් වෙනවා මේකේ තියෙන මේ අධිකරණයට අපහාස කිරීමේ නඩුවට මම ගිහාම උසාවියට සුප්‍රීම් කෝට් උසාවියට උසාවියේ සෝපානේ රංජන් පිස්සු කෙලි මේවා මේ මෞබිය පත්‍රේ ඊට පස්සේ මේ මුල් ශීර්ෂ පාට තිබුණේවා ඊට පස්සේ මාරිස්ලාගේ රංජන් වර්චස් වෙලා ඊට පස්සේ මේ මේ එක දිගට මෞබිය පත්‍රෙන් මට මේ මේ පහර දෙනවා බොරු දේවල් කිය කිය ඉතින් මේ එක දිගටම මේවා දාද්දි මේවා උදේ ටීවී එකේ කියනවා පත්‍ර මලිලාවිලා ඉතින් ඉස්සර දැන් අද අද මේ 2018 මේ මේ ඔක්තෝබර් මාසේ මේ වගේ කාලෙක ප්‍රජාතන්ත්‍රවාදී ඔඩු දුවල තින්දා අපිට ඇවිල්ලා ඕනම අපේ ප්‍රශ්නයක් මේ පුවත්පත් මණ්ඩලයට ඇවිල්ලා කියන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා බොහොම ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනයක් තියෙන හින්දා නමුත් ඒ කාලෙ නම් මාධ්‍ය මහතුරුන්ට මම මේ කියන්නේ මේ වගේ දෙයක් කිව්වොත් ඉතින් ආයේ මේ මේ පුවත්පත් මණ්ඩලයට එන්න බෑ ඔලුවටම වෙඩි තියෙනවා මේ ළඟදිත් මා එක්ක ඉතාලම කොළු පහගව කතා කළා මට නම් කියන්න එපයි කියලා ඒ අය කිව්වා ඒක සදාචාරාත්මක නැහැ මේ මේ ලංකාවේ ඉහළම පෙළේ සාදයකදී ලංකාවේ ඉහළම පෙළේ හමුදාවට සම්බන්ධ ගෞරවනීය රණවීරුවන් කීප දෙනෙක් මට හම්බෙලා අපි සාකච්ඡාවක් පැවැත්තුවා ඒ සාකච්ඡාවේදී ඒ කෙනෙක් අතින් කියවුණා ලසන්ත වික්‍රමතුංගවත් බය කරන්න ගියේ බය කරන්න තමයි ගියේ අර ප්‍රෙස් කරපු මේ බෝල් ගන් එක ටිකක් වැඩිපුර ප්‍රෙස් වුණාලු ඔහුම කිව්වේ මට ඔහුගේ යම් කිසි දෙයක් ආවොත් මට නම් කියන්න පුළුවන් පොඩ්ඩක් වැඩිපුර ප්‍රෙස් වෙලා තමයි මේ මරණයටපත් උනේ කීත් නොයර්ගේ සිද්ධියත් එහෙමයි උපාලි තෙන්න කෝණගේ සිද්ධියත් එහෙමයි පෝත්ගල ජයන්තගේ සිද්ධියත් එහෙමයි ඒක මරන්නම නෙමෙයි උත්සාහ කළේ බය කිරීමක් කරන්න නමුත් ඒ ප්‍රහාරේ අනිත් කට්ටියම බේරුණා පෝත්ගල ජයන්තගේ රැවුල් කැපුවා රැවුල් කපලා ඛණ්ඩ දුන්නා අතපය කැඩුවා අද පිටරටට වෙලා ඉන්නවා කිත් නොයර් බේරුණා ගුටි කාලා උපාලි දෙන්නකෝන් වගේ තම ලසන්ත වික්‍රමතුංගගේ මරණය ස්වර්ණවාහිනි නාලිකාව කමන්නේ ඒක බල ස්වර්ණවාහිනි ලාලිකාවෙන් එක දිගටම විකාශනය කර කර මේ මාධ්‍යවේදී පාරේ මරුවා කියලා කියන්න ගත්තා කියන්න ගත්තම දල සලහපෙරු මහත්ම නම්මට බය නැතුව කියන්නේ දල සලහපෙරු මහත්ම කතා කළා ස්වර්ණවාහිනියේ ලොකු කෙනෙක්ට කතා කරලා කිව්වා ඔබතුමාලා ස්වර්ණවාහිනිය අර ඉදිරිපිට තියෙන ගේට් එකේ හිටිය තුවක්කුවක් තියාගෙන ඉන්න පුද්ගලෙක් ඒ ලයිසන් එහෙම ආයේ ඕනද ස්වීට් ත්‍රෙඩ් එකක් එතකොට ඊට පස්සේ ඒ පාර්ශවයෙන් කියවුණා ලසන්තගේ මරණය ගැන වැඩි නාලිකාවෙ ගියොත් නාලිකාවත් ලයිසන් එක අහිමි වීමට ඉඩ තියෙනවා කියලා. ඉතින් එහෙම තත්ත්වයක් ඒ කාලේ තිබුණේ මහත්ය